आयुबोवन बुद्धशक्ति पश्चिमी वरसटहानी पशु गटलू की यमकिन मे अतर मम तोरगंड कमिटी निरूपा मेनियो यमकिन गटलो निरूपा मेनियन यमकरपु गटलू इधरपत्कतीस भाषा तुम्हें फ्रांस भाषा मर नुतेरन हिंद मम नुतेरन गुह मेक उमेश नुगकोट महात्म्य मेक पारिवर्तन कल लील तीन दंडे कमेंट पेन है मंगिता मे निरूप मेन्यूंट लज्जी कमेंट कई कल नम मम एक प्रश्न मैं ट मट बल आनी लज्जेन ओहमटमा वैकटिंग पिवर्तन दील तीन महत्ते मंगे प्रश्न उत्तर दिना मेके कीलती गुरुटमनी बुधुन हंसेट गौरव किरीमें दानशील भावना वेडीमें දෙවියන් පහදවාගෙන දේවාකර්ෂණය ලබාගත හැකි නේද? ශක්ති වඩවාගත හැකි නේද? වරම් දරුවන් නෙළුවෙන් පහදලා දෙන්න. තවදුරටත් ඔබතුමාට ස්තුති. බුදු සරණයි. දෙවි පිහිටයි. නිරූපා ඔන්න ඔහම කියලා තියෙන්නේ කියලා උමේෂ් මහත්තයා කියනවා. ඉතින් එන්න එහෙම කියපු එක මෙන්න මෙහෙම පරිවර්තනය කරලා තියෙද්දි ऐ मैन के मेक मकल डेमीर सर आकर ऐमकोपा अरे मे गेटल बट पिछड़ो दिना दे दानशील भावना की मे दानशील भावना की इसला मनुष्यान्नुन अय कल्पना करयुतु बहु देवल तीनो दैन दान देंड अपटे अंगसी मुदलक तीनो इतकोट सिल रकिंड मुदलक ओन्ने सिल रकीम भावना करंड मुदल ओन्ने एक भावना की नमुत मे कारणा तुनटम यम यम बाधावन तीनो දානයට බාධාවන් වෙනවා මුදල් ඒකම සුදුසන් සොයා ගැනීමට තියෙන අපහසුව එතකොට ශීලය රකීමේදී බලපානවා ගෙදර මිනිහා එක්ක ගෑණි එක්ක ළමයි එක්ක අහල පහල යමු මම අද ශීලවන්ත ඉන්නවා කියලා දුක මොකෙක් හරි ඇවිල්ලා මොකක් හරි කියලා ඇඟේ ලේ ටික රක් කරලා කුණහර පහ ගන්න උන් ඉන්නවා. එතකොට තමන් ඉන්න පරිසරයේ වටපිට ආනුව ශීලයක් රකගෙන යා නොහැකි යාව තියෙනවා තියෙනවා. භාවනාවක් මේ වගේ. ඒකටත් පෙරකියුලසම බාධාවන්. මෙන්න මේවා තමා දුර අරගන්න ඕන දේව. एक मे दानशील भावना मे सीयलुदे विनाशकर दमना परिबाहिर बलवेग तीन मे मेक तम इसम के हदादंडे दानशील भावना मे तुनटम निर्वाण मार्गे आर्य मार्गे मार्ग पलगटन शक्ति भावना मोन मक भाव इसम तमा तो चरित लक्षण तम हदाद मेक इताम वेदगद मेक हदागत ऋषिवरूपवा अंतिम एगुलांगे बल अन्लिंपीर ऋषिवरूपवा यम यम गेटल मतुकर गण हिरोनवा प्रश्न दागण मे सियलुदेम
කරගන්නේ මෙන්න මේ කියන දේවල් හදාගත්තේ නැති වුණා. මොනවද? ඊර්ෂ්‍යාව, කුහකකම, තණ්හාව, වාචාලක් ගති. මෙන්න මේ වගේ දේවල්. මම ඒවා පෙර ඕගලන්ට දැනුම් දීලා සඳහන් කළා ඇති පෙර තිබුණ වීඩියෝ. මම මේ මේවා නිකන් නෙමෙයි කියන්නේ. එතකොට බුදුදහම තුලත් කියවෙනවා හිස් වචන, පරුස වචන, සම්පප්‍රලාප මේ ආදී දේවල් කියලා කියනවා. ඕක ඉතින් හැම එකක්ම ධර්මයේ නැහැ. ඒ හැම දෙයම මේ එක එකට කියලා කියන මක බාවල් අනුන්ට ඉරිසියා කරන කුහකකම් කරන මේ විපිරිත මනස් හදාගන්නේ හැම දෙයම මේ බණපද කියලා නැහැ. නමුත් මිනිස්සු හැටියට පොදු දෙයක් අරගෙන කිව්වහම මේ පොදු දෙය තුල විග්‍රහ කරගන්න ඕනේ මෙන්න මේකයි මේක කියන්නේ කියලා. සැබෑවටම තමන් තුල මෙන්න මේ දේවල් ටික තමන් ගොඩනගාගත්තේ නැත්නම් කවදාවත් තමන්ගේ මේ තියෙන චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න බෑ. ඔබට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඔබත් එක්ක එකට ඉන්න මිතුරෙක් වාහනයක් ගත්තාම ඒකට ඊර්ෂ්‍යා නොකර ඉන්න. මම ප්‍රායෝගිකව හිතලා බලන්න. දැන් තමන් එක්ක ඉන්නවා කවුරු හරි කෙනෙක් යාළුවෙක්. ඒක වාහනයක් ගත්තොත් ඔබට ඉරිසියාවක් ඇති වෙනවද නැද්ද කියන එක ඉස්සලා කල්පනා කරලා බලන්න. එහෙම ඔබට ඇති වෙන්නේ නැත්නම් ඇත්තටම ඔබ උතුම් ගතිගුණයක් තියෙන කෙනෙක්. අපිට එහෙම කෙනෙක් වාහනයක් ගත්ත දැක්කහම ඇත්තටම ඉරිසියාවක් තරහක් වෛරයක් එන්න බෑ. අපි සතුටු වෙන්න ඕනේ. ආ ගත්තද ඇත්තද කියලා කීයද බං අරේ මේ කියලා වටේ ගිහිල්ලා අතපත ගහලා මේ ඊට පස්සේ ඒක ඒකේ නැගලා ගියම පේනව නේද පරය මට එලවන්නෝ දුන්නේ චුට්ටක් දුර නැතවූ මාව දාගෙන ගියේ නැ ඕකු ඉස්සර එහෙමද බල්ලෝ ගිහී හිටියේ දැන් වාහනයක් ගත්තද රොම් උඩ ගිහිල්ලා මේ මෙවැනි සිතුවිලි ඇති වෙන්න බෑ තමතුල මේවා ඇති වෙනවන මේ වහාම නතර කරගන්න ඒ නතර කරගන්න ක්‍රම තියෙනවා ඒ නතර කරගන්නා වූ ක්‍රම විදි පිළිබඳ ශ්‍රී ගණේෂ දෙවියන් ඔය යෝගීන් වෙනුවෙන් ධානයක් ගොඩක් දේවල් තියෙනවා. නමුත් එක දෙයක් මම මේ කියන්නේ කාට පහසු දෙයක් ධානයක් මුදා හැරලා තියෙනවා. මේ මනසාභි ධානය කියලා. මේ මනසාභි ධානයෙන් කරන්නේ තමා දෙස තමා බලලා ඒ වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීම. මේ සඳහා ගණේෂ දෙවියන් යම් ස්තෝත්‍ර මන්ත්‍රයක් නිර්දේශ කරලා තියෙනවා. මම ඒක ඉදිරියේදී ඕගොල්ලන් කාටත් ලැබෙන්න සලස්වන්න. ඒවා මොනවත් නැතත් ඇත්තටම පුළුවන් නම් තමාදස කැඩපතක් ඉදිරියට ගිහිල්ලා වගේ තමාදස බලන්න. තමාගේ මේ චේතනාව ඇති වෙන්නේ කොහොමද? කොහෙන්ද එන්නේ? මෙන්න මේවා ගවේෂණය කරන්න ඕනේ. මේ ගවේෂණය කළා මෙන්න මේ විසබීජ තමා තුළින් පූර්ණ දුරු කළා ගන්න. මේ දුරු කිරීමේ ඇත්තම තමට ආර්ථික ලාභයක් ලැබුණත් වෙනම් වෙනම් ප්‍රතිලාභයක් ලැබුණත් ඇත්තටම ඔබ මනසින් නිරෝගී කායිකව නිරෝගී දුටු දුටුවන් ඔබ ප්‍රිය කරනවා අර මෛත්‍රී භාවනා වඩනවා වගේ පුදුමාකාර බලයක් ඔබ තුළ උපදිනවා. ඒකම මේ ස්වභාවය මේ විශ්වයේ තියෙන ශක්තිය සියල්ල ඔබට ඒකරාශී වෙනවා ඔබට ඒකාත්මක වෙනවා. ඔබ ඊට පස්සේ ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙනවා. මේක ඊටාම අමාරු වැඩක් කරන්න කෙනෙකුට. නමුත් මේක කරගත්ත කෙනාට ඇත්තටම ගහකින් පොල් ගෙඩියක් වැටුණොත් උගේ කකුල් දෙක ගාට වැටෙනවා මිසක් ඔළුවට වැටෙන්නේ නැහැ. මොකක් හරි ගහක් කඩාගෙන වැටුණොත් ඒකගේ ළඟට වැටෙනවා මිසක් ඒකට හානියක් වෙන්නේ නැහැ. ස්වභාවික උපද්‍රව සතුරු බය, ගිනි බය මේ කිසි දෙයක් ඔහුට ලං වෙන්නේ නැහැ. මේවා බුදුන් වහන්සේගේ දහම් තුල තියෙනවා. බුදුන් වහන්සේගේ යම් යම් පිරිත් තුල මේක මේ මට ඇහිලා තියෙනවා. මේ වගේ රාජ බය, චෝර බය, අමනුෂ්‍ය බය, ගිනි බය මේ ඔහොම කියලා මම අහලා තියෙනවා. මේ මේවා තමා තුලින් වර්ධනය කරගත්තා යුතු දේවල්. මෙන්න මේ ටික තියෙනවා නම් ඔබේ දානශීල මේ භාවනා නැතත් ඔබ පුදුමාකාර පැහැපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. කියන්නේ ඔබ මේ විශ්වයේ ස්වභාවයේ කොටසක් බවට පත් වෙනවා. මෙන්න මේ ටික ඉස්සෙල්ලා තමන් තුල හදාගන්න. ඔය කිසිම දෙයකට ඉස්සෙල්ලා මේ ටික හදාගන්න.
මොකද ඔබ මාර්ගඵලලාභී කුණත් වැඩක් නැ මේටික ඔබතුළු ඉතුරුලා තිබුණොත් යම් විටක මෙන්න මේවා කැළැත්තිලා ඇවිස්සිලා ඇවිල්ලා ඔබේ තියෙන මාර්ගඵලයක් පිරිහවලා දානවා ඔබේ දේවාත්මයක් තියෙනවනේ දේව බලයක් පිරිහවලා දානවා ඍෂිවරයෙක් නම් ඍෂි බලයක් පිරිහවලා දානවා විනාශ කරලා දානවා මේවා හිමිකාරත්වයේ දරන්නේ ඇත්තටම මේ විශ්වයේ තියෙන ශක්ති කොටස් මේවා මේ මේ විශ්වයේ තියෙන ක්‍රියාකාරී දේව මේක ලොකු දහමක් මම දැන් මේක කියන්න ගියොත් එහෙම මම මේ අපේ නිරූපමෑණිය මාය කමනාපේ මං අහපු එකට නෙමෙයි උත්තර දුන්නේ කියලා එහෙනම් අපි මේ කතාව නවත්තමු නවත්තලා අපි නිරූපමෑණියන්ගේ උත්තරේ දෙමු එතකොට මේ දානශීල භාවනා ටික කරගන්න ඕනේ මේ ටික කෙරෙනවා තමන්ගෙන් තමන්ට හැකි විදිහට දන් දීම තමන්ට හැකි විදිහට ශීලාදී ගුණධම් වර්ධනය කර ගැනීම භාවනා කිරීම තමන්ට සුදුසුයි කියලා හිතන ඕනෑම බෞද්ධ හෝ එහෙම නැත්නම් ශක්ති භාවනාවක් යෝග භාවනාවක් තමන්ට වඩන්න පුළුවන් නමුත් මේකෙදි පිළිකුල් භාවනාව එතකොට විදර්ශනා භාවනා ඒවා මේකට අයිති නැහැ සාමාන්‍ය මෛත්‍රී භාවනා ආනාපාන සති භාවනා දේවනා දේවතානුස්සති මේ ආදී තමන්ට හොඳයි කියලා හිතන ඕනෑම භාවනාව මේවට කරන්න. එහෙම නැතුව මේක තමන්ගේ නිවනට යන මාර්ගයක්ක් නිවන් දකින වැඩපිළිවෙලක්ක් නෙමෙයි කියන එක ඉතාම හොඳින් මතක තියාගන්න. මොකද ඒකයි මේකයි පටලව ගන්න එපා. ඔබට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ දේ නම් මේ දේ කරන්න. ඒකට යන්නේකේ සීමාවක් තියෙනවා. ඒක ශුන්‍යත්වයට යන මාර්ගය මේක ලබා ගැනීම මාර්ගය මේ දෙකටම යන්න එපා ගියොත් ඔබත් අනාථ වෙනවා ඔබ පිටපස ඔබට උදව්වට ඉන්න දෙවිවරුත් වල්මත් වෙනවා එහෙනම් මේක එක වෙලාවකට අරක කරනවා මේ තව වෙලාවකට මේක කරනවා හරියට මේ 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 ඩියුටි ඕෆ් වෙලා යනවා වගේ ඒ යුනිෆෝම් එක දා ගන්නවා ඒකට යනවා මේක දා ගන්නවා මේ ඒක හරියන්නේ නැහැ ශුන්‍යත් වෙනවා ශුන්‍යත්වේ ඊට පස්සේ කංකෙන්දරේ ගන්න එපා මගේ වරම මේ හරි නැ මගේ ඥාති දුරවලයි මට කැඹුරුන් දුරවලයි මං කරන වැඩ සාර්ථක නැ මේවා කුරුකුරු ගන්න එපා මොකද මාර්ග දෙකක් බෑ එකයි තියෙන්න ඕනේ ඒකේ දානශීල භාවනා කොටස තමයි උඩරිම තමන්ට යන්න පුළුවන් ඒ කිසිම ගැටලුවක් නැ ඒකේ ආ විවාදයක් නැ එයින් තමන්ට පින් කුසල් උපයා ගන්න පුළුවන් කිසිම ඒකේ විවාදයක් නැ නමුත් ඔබ යම්කිසි මාර්ගඵලයකට අවතීර්ණ වෙන්න යනවා නම් ඒ මාර්ගඵලයේහි අවසානයේ රහත් බව නොහොත් ශුන්‍ය බව මාර්ගඵලයකට පය තෙන්න යනවායි කියන්නේ ශුන්‍යත්වේ කරා යාමේ ආරම්භයක්. එහෙම නැත්නම් ඔය මොකද්ද පිළිකුල් භාවනාව වගේ දෙයක් ඒව වඩනවා නම් මරණානුස්සති වඩනවා නම් ඒව මේකට අයිති නැහැ. ඒවා මේවා එකට හරියන්නේ නැහැ. ඒව නැතුව පංසල් පද පහ ටික රකගන්න. පංසල් පද පහ රකගන්න. අනිත් දානශීල භාවනා කටයුතු කරගන්න. තමන්ගේ වරමේ ශක්ති භාවනාවන් තමන්ගේ වරමේ කටයුතු ටික කරගන්න. ඒ හොඳටම ඇති. එහෙම නැත්තම් මේක මෙතනින් නවත්තලා මේක පැත්තකින් තියලා ඔබ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නේ නිර්වාණය කරා යන්න. හොඳම දේ ඒක. මොකද මේ ඔක්කොම එකට බදාගෙන කරන්න ගියොත් එකක්වත් කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ ඔබ පිරිහීමටපත් වීම, ඔළුව විකාර වීම, ඔබ වටේ ඉන්නේ උන්ගේ ඔළු ටිකක් විකාර කිරීමක් විතරයි වෙන්නේ. එතකොට අපි හිතමු ඔබ වරමක් කරන්න කෙනෙක්. ඒ වරම කරන දේවාලේ දේවාලේ ඇතුළේ නෙමෙයි. එළියේ තැනක බුදු පිළිමයක් තැන්පත් කළා. ඒ බුදුන් වහන්සේට මල් පහන් පූජාකරණය කරලා ගාථා කියලා ඒ ටික කළා තෙරුවන් නැමදලා ඉවර කළා ඔබ ඉවරම වැටි කරගන්න. එච්චරයි. ඔබ භාවනා කරනවා නම් භාවනා කරන්න ඉස්සෙල්ලා එතන අතන්ට ගිහිල්ලා ඕන්න ටිකක් කළා මෛත්‍රී භාවනාව හරි මොකක් හරි දෙයක් කළා ඊට පස්සේ එළ ශක්ති භාවනාවක් කොඩන්න. ඒක කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. නමුත් ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ නැත්තම් කොහෙ හරි ගිහලා කමටහන් ගන්නවා නම්
අටසිල් දසසිල් සමාදන් වෙලා සිල් රෙද්දක් දාගන්න ඕන. දාගන්න මම ආයි දේව කටයුතු නෙමෙයි, මම මේ බුද්ධ ශාසනය පැත්තෙන් ගිහිලා ඍද්ධි ප්‍රාතිහාර්ය පානවා කියලා ඒ වගේ ගොන් අදහස් හිතාගෙන ඉන්නවනම් ඒක කවදාවත් හරියන්නේ නැහැ. මොකද ඒව ඇවිල්ලා මිනිස්සුන්ගේ මාකටිං වැඩ එකක්, අනිත් එක ඔහුගේ තියෙන ගොන්කම. ඒකම මේ ඔය ධර්මයේ දන්නවයි කියන අති පඬිතු ඕවා ඉන්න මේ කේවට්ටය විසින් අටවන උගුල්. දැන් උදාහරණයක් ඔබ හිතන්න, ඔබ මම මේ සමාජයේ මම දැක්ක දේවල් මම මේ කියන්නේ. සමාජයේ මම දැකපු දේවල් කියන්නේ මේ අනිත්‍ය වුන්ට අමාරු වෙන ඔය ටින්ඩ විදිහක් මම මේ කියන්නේ. ඔබ හොදට ඉන්නවා කියන්නේ මොකක් හරි, දැන් අපි දේවාලය යන දේවාලය පවත් කරගෙන ඉන්නවා කියන්නේ. දැන් ව්‍යාපාරයක් කරනවා නම් මොකක් හරි ව්‍යාපාරයක් ඔබ කරගෙන ඉන්නවා කියන්නේ. කරනකොට මේ 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 මේවට ඉන්නවා වෙනම මේ මේ ඔය සංගම් පිහිටුව ගත්ත කට්ටිය මේ ආර්ය මාර්ගය යනවායි කියන කොටස්. එතකොට ඔය මේ හාමුදුරුවරු මේ 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 හැමෝම නෙමේ යම් අය ඉන්නවා. විශේෂයෙන්ම මේවා මේ මැදිහත්කාරී වෙන උපාසකව කියලා වෙනම පඬිත කොට්ටාසයක් ඉන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ, ඇවිල්ලා යමක්කමක් හොයාගෙන ඉන්න එකා ගාවට දැන් එනවා. එහෙනම් දැන් උට යාන වාහන තියෙනවා, යම් ව්‍යාපාරයක් තියෙනවා, නැත්තම් දේවාලයක් හොඳට කරගෙන, අපි ශේෂ්ත්‍රි අපි කතා කරමු, දේවාලයක් හොඳට කරගෙන ඉන්න මේ අරුලි කියන මෙහෙමයි මේ මේ වෙන්න ඕනේ, මේක මෙහෙම වෙන්න ඕනේ, මේ අපි යන්න ඕනේ, මේ නිර්වාණය යන්න ඕනේ, නිවන් දකින්න ඕනේ අපි, මේ මේ දුකයි දුකයි, මේවා නිෂ්ඵලයි, අතාරින්න ඕනේ අතාරින්න. දානවා කුණු ටික අරුගේ ඔළුවට දාලා එතෙන්දි කියනවා ඉරදිවල යන්න, ඉරදි යන්න පුළුවන්, දිවස් ලාභින් වෙන්න. ඔය මේ මේ අඳුනෙන් බලනවා වගේ නෙමෙයි, දිවස් උපදව ගත්තාම සූර්යාවන් හතක් පෑවෝ වගේ මෙහෙම පේන්නේ. ඉතින් දානව අරුගේ ඔළුවට අරවටික දාපුවම අරක කල්පනා කරන ඇත්ත තමයි යකෝ, මේ මම මේ අඳුනින්නේ මේ දැන් බලන්නේ ලංකාවේ කී දෙනෙක් අඳුන් බලනවාද ඇත්තනේ, මේ හැබැයිට මරු වැඩේ යකෝ. ඒක යන්න ඕනේ නිවන් පාරේ ගිහිල්ලා මේ ඉර්ධියක් දෙකක් පාන්න ආසෙන් යන්න පුළුවන් වෙන්න මේ වගේ වැඩක් මම කරගන්න ඕනේ. කරපුවාම අනිත්‍යව අඳුන්නේ බලන්නේ, මම බලන්නේ අලුත් විදිහකට. එතකොට මේ මොකද අර ඒ වගේ මානසික තත්ත්වයකට දානවා. ඒ වගේ මානසික තත්ත්වයක් තමයි තුල. ඇයි ඒගොල්ලෝ මේ දහමක් හරියට දන්නේ නැහැ? දහමක් දන්න කෙනෙක් නම් ඒක කියනකොටම කියන අනේ ඔයි මම ඒ දහම දන්නවා, මගේ වැඩෙත් මම මොකද්ද කියලා දන්නවා. බොලග දහමෙන් මේ මේ ශුන්‍යත්වයට යෑම, නිර්වාණයට යෑම මිසක් මේ හම්බ කරන් කෑමක් වෙන්නේ නැහැ නේ කියලා එහෙම කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ මොකද මෙතන සීමාවක් හරියට Taman තියාගන්නේ තින්න. මේ අනුන්ගේ බසකට ඇදී යනවා. මේ ධර්මයේ හියාම වරදක් කියනෝ නෙමෙයි. නමුත් මිනිසු ජීවිත කඩා ගන්න තැන් මේවා. ජීවිත ඇදලා බිමට දා ගන්න තැන්. මෙතනදි මෙයා තීරණය කරනවා, මම යනවා මෙන්න මේ විදිහට, මට කරන්න පුළුවන්. කරන්න බෑ. මේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ගත වෙලා වන ගත වෙලා අවුරුදු 20 30 ඔවට දඟලනවා. මාර්ගඵල උදෙසා ඒගොල්ලෝ පෙරම් පුරාගෙන ඒවා කරගෙන පුදුමාකාර කැපවීමක් මේ මේ මාර්ගඵල ලාභින් මේ කරගෙන ඒවා කරගන්නේ. නැතුව මේ මිනිසුත් එක්ක ඉඳගෙන මේ වැඩ කර කර නෙමෙයි ඒගොල්ලෝ වෙලා තියෙන ආරණ්‍ය ගත වෙලා අවුරුදු දවසිරී පාදේ දිහාරේ මේ අවුරුදු 15 20 ඒ හාමුදුරුවෝ ඒ භාවනා වඩනවා. ඇත්තට මේ උන්වහන්සේලා මාර්ගඵලලාභින් තමයි. ඒ දුෂ්කර ජීවිත දුෂ්කර වුණාට, අපිට දුෂ්කර වුණාට උන්වහන්සේලාට ඒ දුෂ්කර නැහැ. ඒගොල්ලෝ සියල්ල අතහැරලා ඒ වෙනුවෙන් කැප වෙලා ඒගොල්ලෝ ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ වේසී හොයන්නේ, ඒගොල්ලෝ රස කෑම හොයන්නේ. රැට නැකිල්ල මේ තේටි කැබ්බිල්ල විස්කෝතුවක් අත් තිබ්බනම් චෝබ්බාන් කණ්ඩ එහෙම හිතන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ සියල්ල අතහැරලා ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ தත්ත්වයට සාමාන්‍ය කෙනෙකුට පත් වෙන්න බෑ ලේසියෙන්. ඒක පහසු නෑ.
අපි දකින් හැටියට ඒක දුෂ්කර ජීවිතයක්. සාමාන්‍ය මිනිස්සු දකින් හැටියට ඒක දුෂ්කර ජීවිත. නමුත් ඒ උන්වහන්සේලාට ඒ දුෂ්කර නෑ. මොකද ඒගොල්ලෝ ඒකට හුරු වෙලා ඉවරයි. ඒගොල්ලන්ට ඒක ලොකු සහනයක් ඒක. බාහිරින් බලනකොට පුතුම දුක බම් විඳින්නේ. කිසිම දුකක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඊටම සතුටින් ඉන්නවා. අල්පේච්ඡ ජීවිත. අපේ උන්ට තම රැයට නැගිට්ටහම කහට බොන්න බෑ බං. නෙස්ට මෝල්ට එකක් ගන්න නැද්ද? ඉතින් නෙස්ට මෝල්ට එක හදලා දුන්නා කියන්නේ විස්කෝත්තක් ගන්න නැද්ද බං? ඉතින් ඒව නැහැ. එතකොට මෙන්න මෙවැනි විදිහට ඇවිල්ලා බාහිර පුද්ගලයන් ඔළුවට දාන දේවල් අරව බාර ගන්නවා. ඊට පස්සේ අරූගේ තියෙන අර හොයා හදාගත්ත යම් කිසි එන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක ඒක දානවා පැත්තකට. දැන් මෙහි මිනිස්සු ඇවිල්ලා පොලිමේ දෙහි කපා ගන්නයි වරන් හදා ගන්නයි උන්ටත් කියනවා මම යනවා ටටා බයි ආයි එන්නේ පෙළහැර පාගන්න තමයි මම එන්නේ. පයින් වලින් පයින්ගත් වාහන වලින් ගත් එන්නේ ආසින් ඇවිල්ලා මෙතනට බහින්නේ බලට කියලා ඉතින් අරුන්ට කයිවාරුව ගහලා ඊට පස්සේ මොකද කරන්නේ අරුන් මොකද කරන්නේ අච්චර මල් පූජා මෙච්චර පූජා අරක කරමු මේ රත්තරන් ගාලා චෛත්‍යයක් හදමු රත්තරන් නෙළුම් මලක් හදමු අරක කරමු මේක කරමු මහා කුසල් අර කුසල් මේ කුසල් කියලා අරූගේ අර හම්බ කරගත්ත තුට්ටු දෙකට කෙලලා දානවා. ඕක තමා කරන්නේ නැතුව අරකව එක්කන් ගිහිල්ලා ඌට කමටහන් දීලා ගිහිල්ලා ඌතෝ භාවනා කරපී කියන්නේ හරි එහෙම කරයිගම කරව මේක මේ ගොඩනගාගත ආර්ථිකයට මොකද වෙන්නේ මෙතන කඩා වැටීමට කවුද වග කියන්නේ. එතකොට මේ පුද්ගලයා යම් කිසි විදිහකට ජීවිතයක් ජයගෙන එක් මාර්ගයක ධර්මානුකූල මාර්ගයක ආවා. මිනිසුන්ට යහපතක් කළා පිනක් නේ මිනිසෙකගේ දෙයක් දුක දුරු කරනවා වගේ. ඒ අතරේ ධර්ම මාර්ගයේ ගිය කෙනෙක් නේ. ඒතර අමුතුවෙන් මේ පිනක් දහමක් කරන්න මාර්ගයක යන්න ඕනේ නැහැ යාට. ඉතින් අරව සේරම කඩා කප්පල් කරලා දානවා. දාලා අරුගේ සල්ලි ටික ඇදලා ඉල්ලදී උන් ඒ ලබන ආතල් එක එක බලනකොට උන් මාර්ගඵලයක් අරගෙනත් නැහැ. යම් කිසි මාර්ගඵලයක් ගත් එකෙක් කියලා කිව්වනම් කමන්නේ. ඒක අරගෙනත් නැහැ. මේ අනිත්‍යකාට කෙලවන්න ඇවිල්ලා කියනවා. කිව්වහම මේ හරක් මොකද කරන්නේ? මේ ටික ඔක්කොම දාලා අරකට දුවනවා. ඒකට දුවලා ඒක ටික දවසක් අතුල්ලලා බලලා මාසයක් හමාර වර්මින් කරා වගේ මේකෙන් වැඩ කරන්නේ නැනිබං. ඊට පස්සේ යන එළමන් නැහැ. මේ මේක තමයි සත්‍ය. මේ දේ කරගන්න ඕනේ නැහැ නේ කාටවත්. අපි කාටවත් මේ දේ කරගන්න ඕනේ නැහැ. මොකද ඔබට යම්කිසි එහෙම උමනාවක් තියෙනවා නම් යම්කිසි කලකිරීමක් තියෙනවා නම් එපා වීමක් තියෙනවා නම් ඒ කටයුතු නිසි විදිහට නතර කරන්න. නිසි විදිහට නතර කළා අදාළ පාර්ශව වලට ඒවා පවරල තමන්ට පුළුවන් ඒවා ඒ විදිහට ගිල්ල කරගන්න. එතකොට කාගෙන් චෝදනාව බාධා වන්නේ නැහැ. එහෙම නැතුව යම් කිසි කෙනෙක් කියනවා නම් මෙහෙම යනවායි කියලා ඇත්තටම ඕක සාමාන්‍ය කෙනෙකුට ගිහිල්ලා කියන්නේ නැහැ ඒගොල්ලෝ. මම දැකපු දෙයක් සාමාන්‍ය කිසි දෙයක් නැතුව සාමාන්‍ය විදිහට ඔබ පොඩි කඩයක් කරගෙන නැත්නම් සාමාන්‍ය එදින්දා රැකියාවක් කරන් නැත්නම් පොඩියට දේවාලයක් ඔබ කරගෙන හිටියනම් ඔබ ගාවට ඇවිල්ලා ඔහොම කියන්නේ. ඔබ ගාව තියෙන ධනයට, ඔබ ගාව තියෙන යාන වාහන වලට, ඔබ ගාව තියෙන ප්‍රසිද්ධියට මේ ආදී දේවල් වලට තමයි එන්නේ. මේ ආදී දේවල් වලට තමයි. ඇත්තටම මුන් තමයි අමාරයෝ. මම දකින්නේ එහෙමයි. මුන් තමයි අමාරයෝ. ඒ මොකද තමන්ගේ ගොඩනගාගත් යම්කිසි ධාර්මික දිවිපෙවතක් තියෙනවනේ. ඒ ධාර්මික දිවිපෙවතට කෙලින් දෙන මාරවුණු. එහෙම එන්නේ අර පුද්ගලයායි තියෙන්නේ නැත්නම් ඔබ ගිහින් කියාපන්කො මේ එදිනෙදා රස්සාවක් කරන හේකුට නැත්තම් මේ අපිට යම් කෙනෙක් දෙයක් කියලා කියද්දී අපි ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ ඇයි මේ මිනිහ අපිට මේක කියන්නේ. මම මේ தත්ත්වේ නොහිටියා නම් මූ මට මේක කියයිද? ද
සමහර විහාරස්ථාන ලබි දකලා තියෙනවා ප්‍රධාන දායකයා පලාතින් හොඳම සල්ලිකාරයා. හොඳට සල්ලි තියෙනවා නම් ਉਹ තමයි ප්‍රධාන දායකයා. මේ මේ මේවා තමයි මේ මේ රටේ යන රටාවන්. එතකොට සල්ලි නැති සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනාට තනතුරු තාන්න මන්න මොකුත් නැහැ. ඔබ කල්පනා කරන්න එහෙම කෙනෙක් කියලා ඔබට කියනකොට අද මම මේ ඉන්න තැන මොකද්ද? මම මීට වසර ගණනාවක් කලින් හිටිය තැන මොකද්ද? මම අද එතන හිටියනම් මේ මිනිස්සු මංගාවට අද එයිද? මගෙන් මෙහෙම ඉල්ලීම් කරයිද? මේ දේවල් කරන්නේ යන්න තැන කල්පනා. ඒක තමයි හැමදාම කියන්නේ. මුල අමතක කරන්න එපා කියලා. මේ වගේ ඕන තරම් තුරුම්පු ඔබට ඉදිරියට ඔබ දේවාලයක් කරගෙන ඉන්න සමහරලාට එක එකයි මේ ධාතු කරඬුවක් උස්සගෙන. ඔව් එහෙම එහෙම නෝන් ඉන්නවා. ඇවිල්ලා මේ අපේ ගෙදර මෙහෙම ධාතු තියෙනවා මෙහෙම තියෙනවා මම බුදුන් වහන්සේගේ පැත්ත යන්නේ මේ එහෙම කයිවරු ගන්න මිනිස්සු මට හම්බෙලා තියෙනවා. එහෙම කළා තමන්ගේ සල්ලිට ගැද ගන්නවා පින් දහම් වෙනුවෙන් කියලා. ඒ කියන්නේ එයාට ඌමනාව තියෙන්නේ ඒ ඔබේ මුදල් වලින් වියදම් කළා එතන ලොකු උත්සව පවත්වන්න. එහෙම නැත්නම් එයාගේ වැඩපළ ටික කරගන්න. මෙන්න මේ ආදී දේ එක්ක එතන ප්‍රචාරයක් හදාගන්න. පිරිවර ඇති කරගන්න. මෙන්න මේ මේ කිසිම දෙයක් නෙමේ බුදුදහම තුල තියෙන්නේ. කිසිම කෙනෙක්ව බලෙන් එක්කන් ගිහිල්ලා මෙහෙම කළා ප්‍රසිද්ධ මොනවක් කරන්න ඕනේ නැහැ. කවුරුත් දහම දන්නවා. ඕගොල්ලෝ කවුරුත් දහම දන්නවා. මේ තවත් කවුරුත් ඕනේ නැහැ අපට දහමක් කියලා දෙන්න. ඔබ කරගෙන යන පංචශීලමේ ප්‍රතිපත්ති ප්‍රතිපදා ඒව ටික ඔබට හොඳටම ඇති. මේ ටික හරියට කරගෙන ගිහිල්ලා ඔබේ රැකියාවත් කරගෙන ඔබ දේවාලය කරනවා නම් දේවාලෙත් ගොඩනගාගෙන ලස්සනට ජීවිතය ගෙනියන්න. එතනින් හුරු හදාගන්න. ඊර්ෂ්‍යා කුහක ගති ඒ ටික නැති කරගෙන මිනිසෙන්ට යහපතක් කර මේ දිවුරුත් මේක තමයි කියන්නේ. සමහර දිවුරු වරන් දීලා කියන මේ වර්මික මේක සල්ලි ගන්න එපා. මේ ඖෂධ වර්මෙන් සල්ලි ගන්න එපා. එතකොට නැත්තම් කියනවා කවුරු යාපුවම මෙයාට නොමිල කරලා දෙන්න. දහ දෙනෙක්ගේ සල්ලි අරන් එකෙකුට නිකං කරලා දුන්නාම මොකද? මේක තමයි මේ දේවුරු හුරු කරන්නේ. එකපාර ඔක්කොන්ට නොමිලේ කරපන් කිව්වොත් එහෙම ඉතින් අරවට වැලේ වැල නැති වෙනවනේ. ඒ නිසා තමයි අර විදියල් කියන්නේ. මේ දානශීල භාවනාවට දේවුරු හුරු කරනවා මිනිස්සු. එහෙම වසර ගණනාවක් කරගන්නකොට එයා නොදැනීම එයා යම් කිසි ආර්ය මාර්ගයකට ඇවිල්ලා. එයා නිවිසනහිලා පින්දහනු කරගන්න ගම මුදල උපයගෙන ඉවරයි. ඊට පස්සේ එයාගේ ඒ කාලෙදි වරම යවරමේ කාල සීමාවත් දෙන ඒ කාල සීමාව විවරයෙදි හෝ නැත්නම් Tamante හිතන දැන් මම මේක කරා ඇති මෙහෙමයි කියලා එතකොට Tamante එක නතර කරලා Tamange නිර්වාණ මාර්ගෙ පැත්තට යන්න පුළුවන්. මෙහෙම නොකර ඔබ හිතනවා නම් මම බලන අඳුනට වඩා මට දිවස් උපදවාගෙන මේක කරගන්න පුළුවන් කියලා ඇත්තටම ඔබ මුලා වෙලා. මොකද බුදුන් වහන්සේ ගේ පහළ වීමටත් පෙර තමයි මේ ලෝකේ සමත භාවනාව තිබුණේ. බුදුන් වහන්සේට පෙර බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තමයි අසිත තාපසය අහසෙන් ගියේ මේ සමත භාවනාව බලෙන්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ විදර්ශනා මාර්ගේ ලෝක සත්‍යයට දේශනා කරන්න. මේ දෙක පටලව ගන්න එපා. එතකොට ඔබ වරමක් කරගෙන යනවා නම් අඳුන බලාගෙන යනවා නම් ඔබ හිතනවා නම් නෑ මට මේක මේ නෙමේ මීටෙදී දිවස්ලාභී වරයක් වෙන්න ඕනි කියලා ඔබ ඇත්තටම විදර්ශනාවට යන්න ඕනේ නෑ මාර්ගඵලයකට යන්න ඕනේ නෑ මේ සමතේ වඩන්න මේකට පලා ගන්න එපා. පොළවේ හැපිලා දුකයි කියලා රෙදි කඩලා දාලා දේවාල වහලා දාලා කඩ වහලා දාලා සාප්පු වහලා දාලා ඉස ගිනි ගත්තේ කුසේ පින් කරපන් කියලා මේ විකාර නටන්න එපා. ඕන්නෑ මෙහෙම කරන්න. ඒක කරන ගමන්ම ඔය ආනාපාන සති භාවනා මෛත්‍රී භාවනාවනේ ශක්ති භාවනාවත් වඩන්න. වඩලා කවුරු හරි කෙනෙක්ගෙන් කමටහන් ඕන නම් ලබා ගන්න. නැත්නම් පොත්පත්වල තියෙන සමත භාවනාව වඩන විදිහ, ඔය කසින භාවනාව වඩන විදිහ තියෙනවා.
මේ කසිනත් ඉතාම හොඳයි මේ කසින භාවනත් ඉතාම හොඳයි මේ දේවල් වලින් දිවස් උපදවා ගන්න පුළුවන් බැරි කමක් නැහැ චිත්ත පාරිශුද්ධිය හිත සමාධිගත වීම ඕන ඉස්සෙල්ලම මේක ක්‍රමක්‍රමයෙන් කරන්න එක පාර රෙදි ගලවලා දාලා අතාරිනවා අතාරිනවා අරකට අතාරිනවා මේකට අතට ඉනි ඇඳගෙන රෙද්දත් අතාරලා දාන්න වෙයි එහෙම වුණාවක් නැහැ එතකොට මේ දෙවිවරු ඔබට උදව් කරන්නේ මේකට ඒක නිසා තමයි මම කියන්නේ ඔබට ඥාති බලවේගයක් ලැබුණොත් ඒ ඥාතිය ප්‍රේතයෙක් හෝ යක්ෂයෙක් වෙන්න පුළුවන් ඒ ප්‍රේතය දෙවිය කරවීම ඔබ සතු කාර්යයක් ඒකම ඔබ පෙරේතෙක් නම් ඔබව දෙවියෙක් කිරීම ඒ ඥාතියා සතු කාර්යභාරයක් මේ දෙපාර්ශවෙම එක සිතවිලි දරන්න ඕනේ ඥාතිවරයා එම සිතවිලි දරන්නේ නැත්නම් තමන්ට පුළුවන් ඥාතියව ඒ සිතවිලි වලට ගන්න පින්දහම් කටයුතු කිරීමෙන් ඒ ආදී ගුරුවරු සම්බන්ධ කරගෙන ඒවයි උපදේශ අරගෙන ඒ කටයුතු කරමින් ඥාතියක් අර තියෙන යක්ෂ ගතියෙන් ප්‍රේත ගතියෙන් මිදිලා එහත් අර දේව ගතියට එයා එනවා ඒක නිසා කුමන ආගමක් ඔබ ඇදහුවත් Hindu ආගම ඇදහුවත් බුද්ධාම ඇදහුවත් වෙනත් ධර්මක මොන ඇදහුවත් මේ ලෝකේ දන් දීම කියන එක බුදුන් වහන්සේ හදපු එකක් නෙමෙයි නමුත් බුද්ධ වචනෙන් දානීය දේශනා කළා දානෙහි ඇත්තව ආදීනව දේශනා කළා Hindu ධර්මෙ දානෙහි ඇති ආදීනව දේශනා කළා අල්ලා දෙවියන්ගේ ධර්මෙ දානේ ආනිසංස කියනවා ජේසුස් වහන්සේගේ ධර්මෙ ඒක කියනවා දැන් මේ විවිධ භාෂා වලින් දානය ගැන කියනවා වගේ එතකොට ඔබ කුමන ආගමක් ඇදහුවේ නැතත් ඔබ निराගව කිසිම ආගමක් නැති පුද්ගලයෙක් නම් ඔබ දානයක් දුන්නොත් ඔබට කුසල් අයිති වෙන්නේ නැද්ද අයිති වෙනවා එහෙමනම් මේක කවුරුත් හදපු දෙයක් නෙමෙයි මේ විශ්වයේ පවතින ධර්මයක් මේ ධර්ම එලි දැක්වීමයි ශාස්ත්‍රවරු විසින් කරන්නේ ඔබ ශාස්ත්‍රවරයෙක් ඇදහුවේ නැtei කියලා ඔබ විශ්ව කොන් වෙන්නේ ඔබ ඌපපාතිකේ ඔබ අවජාතකේ ඔබ අම්මෙක් අපෙන් නැති එකේ කියලා කවුරුත් කියන්නේ නැහැ ඔබට ඔබ විශ්වයේ දරුවෙක් විශ්වයේ සත්‍යතා ධම තුල ජීවත් වන්නා වූ ජීවියෙක් වෙනවා නමුත් ඔබ බුදු දහමත් ගවේෂණය කරනවා අදහනවා ඒ අනුව ක්‍රියාකාරී වෙනවා යේසුස් වහන්සේගේ දහමත් ඒ අනුවත් ක්‍රියාත්මක වෙනවා Hindu ධර්ම අනුවත් ක්‍රියාත්මක වෙනවා තව දෙයක් තියෙනවා නම් ඒක අනුවත් ක්‍රියාත්මක වෙනවා මේ හැම දෙයකින්ම ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබේ ආධ්‍යාත්මික සුවය මේ ආධ්‍යාත්මික සුවය ඔබට ලැබෙන්නා වූ මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගය යන ඒකෙත් ඇලෙන්න ඕනේ නැහැ විශ්වයේ ජීවියෙක් හැටියට මේ සියලු දහම් අවබෝධ කරගන්න යථාර්ථයේ දැකගෙන යහපත් කියන කාරණාවන් ටික කරගෙන ඔබ ඉන්න. එතකොට ඔබට දෙවියන්ගෙන් වරමක් ලැබිලා තියෙනවා නම් මේ වරම මට දෙවියන්ගෙන් ලැබිලා තියෙන්නේ මම මේ යහපත් පින්දහම් කරගෙන මේ වරමේ වැඩත් කරගෙන මං ඉන්නවා. එහෙම නැත්නම් ඒක කරගන්න ගමන් හිතනවා මම යන ශුන්‍යත්වයේ මාර්ගය. මට මාර්ගඵලයන්ට යන්න ඕනේ ඊට නිවන් දකින්න. එහෙනම් අරකට කරගන්න ගමන් අර මාර්ගඵලයන්ට යන්න තියෙන මූලික දේවල් ටික තමයි විසින් සූදානම් කරගෙන ශුන්‍යත්වයේ පැත්තට යනවා. නැත්තම් මට සමත භාවනාව කරන්නේ සමත වාග්නේ විශ්වයේ තියෙන ශක්ති භාවනාව. මේ ශක්ති භාවනාවන් බුදුන් වහන්සේගේ දේශනානු සමත භාවනා බුදුන් වහන්සේ ඔය කසිනියන් නරෝමේ දේශන. නමුත් ඔය කියන කසිනියන් ආනාපාන සති මෛත්‍රී භාවනාව ඔය සියල්ලක්ම හි අනිත් දහම් තුල කියන්නේ විශේෂයෙන්ම මේ Hindu දහම තුල සඳහන්. ශක්ති භාවනාව තුල සඳහන්. නාමයන් වෙනස්. ක්‍රමවේද ඒකයි ලැබෙන්නා වූ ප්‍රතිඵල ඒවත් ඒක ඒ විදිහම තමයි මොකද සමතේ හැමදාම මේ ලෝකේ තියෙන්නේ විදර්ශනාවට බුදු කෙනෙක් එන්නේ ඒ නිසා බුදුන් වහන්සේගේ කිව්ව ඒ කරුණු කාරණා කරන්න පිදී උත්තන් පුදන්න මල් පහන් පූජා කරන්න ඒ කාරණා කරලා අට පිරිකර පූජා කරන්න ඒවා කරන්න කිසිම ගැටලුවක් නැහැ
නමුත් වැළලෙන්න යන්න එපා. එහෙම වැළලෙන්න ඔබ යනවා නම් ඔබ ඇත්තටම මේ අර එකට කියන්නේ වල්මත් වෙනවා. දෙයක් කරන්න ගියා ඔබ වල්මත් වෙනවා. වල්මත් වෙන්න එපා. ඍජු තීරණ ගන්න. නමුත් යම් කිසි දවසක ඔබ කොහෙන් හෝ ඒ ශීලයක් සමාදන් වුණා නම් මොනවද ඒවට කියනවනේ අර විවරණ ගන්නවා. ඒ විවරණ ගත්තා නම් සිල් රැදි දාගත්තා නම් ආපස්සට යන්න එපා එහෙනම්. එහෙනම් ඒ ශුන්‍යත්‍ය මාර්ගයෙන් යන්න. ආය මේ පැත්තට පයින්න එපා. ඒ පැන්න පැත්තෙන් යන්න. මේක ඉතින් හොඳින් තේරුම් ගන්න මේ. මේ මේ දහම් මැදහිම මේ දේවල් කිරීම වරදක් කියන එක කොතනවත් මම කියන්නේ. මේක පටලවා ගැනීමයි වරද. ඔබ කරා එන පුද්ගලය ගැන වුණ සිල්මත් වෙන්න. ඕන් ළඟ නැත්තා ඕ ශීල, ඕන් ළඟ නැත්තා ඕ දාන, ඕන් ළඟ නැත්තා ඕ ගුණ, ඕන් ළඟ නැත්තා ඕ බල ඔබට තියෙනවා නම් ඔබ මොකටද තව කෙනෙක් පිටිපස්සේ යන්නේ? එතකොට ඔබ ශුන්‍යත්වේ මාර්ගය යන්න ඕනේ නැහැ. ඔබට ඉරදි බල ලබා ගන්න. ඉරදි ප්‍රාතිහාර පාණ්ඩ ශුන්‍යත්වේ මාර්ගයේ විදර්ශනාව යන්න ඕනේ නැහැ. ඒකට සමත භාවනා තියෙනවා. ඒකට වැළලෙන්න ඕනේ නැහැ. අඬන්න ඕනේ නැහැ. හැපෙන්න ඕනේ නැහැ. අයියෝ අම්මෝ කියන්න ඕනේ නැහැ. සුදුර දිදාගෙන මේ කොණ්ඩ කපාගෙන මේ මෙයා වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා යම් ශාස්ත්‍රවරේ බුදුන් වහන්සේ නම් බුදුන් වහන්සේ කටයුතු කරගන්න. ඒ අනුව කටයුතු කරන්න. එතකොට තමන්ගේ ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් මේ සියල්ල ඔබට ලබා ගන්න පුළුවන්. එහෙම කළා යම් කිසි කාල සීමාවක් ඔබ තීරණය කළා. දරුවක සාද වන්දල දීලා ඒ ඔක්කොම ඉවරලා ජීවිතෙන් ඒ වුණාම ඔබ හොඳ තැනකට ඇවිල්ලා භාවනාවෙන් භාවනාවෙන් සහ මානසික හොඳ තැනකට ආර්ථික හැම දෙයකින්ම ඇවිල්ලා ඊට පස්සේ දරුවෝ ඉන්නවනම් කසාද වන්දල දීලා ඒ ඔක්කොම කළා ඔබ නිදහස් කියලා තේරුණාම අන්න එදාට පූර්ණ කාලීනව ඔබ මාර්ගඵලයේ කෙරෙහි යන්න. එහෙම ගියොත් අවුරුද්දක්වත් යන්න ඉස්සෙල්ලා ඔබ කැමති මාර්ගඵල තුලට ඔබට පිවිසෙන්න පුළුවන්. මොකද ඔබ පූර්ව වර්ෂ ගණනාවක් 10ක් 15ක් ඔබ පූර්ව ලෙස සියල්ල හුරු කරලා ඉවරයි. මම හිතන්නේ නිරුපම මහත්මියට වගේම අනිත් අයටත් ධර්මලාභී ඉන්න දරුවන්ට හැමෝටම මේ කතාව වැදගත් වෙන්නද. නිරුපම මහත්මිය තම හොඳ ගැටලුවක් විමසලා තිබුණේ. මේක සියලුම වරම්ලාභී දරුවන් ඉතා තදින් හිතින් ග්‍රහණය කරගන්න. විශේෂයෙන්ම ඔය කොයි සීල අරක මේක රකින්නත් කලින් මම මූලික කිව්ව තණ්හා ආශා ක්‍රෝධ මෙන්න මේ ආදී කුහකකම් වාචාලකම් තමන්ගේ තියෙන මේ ඔලොමොට්ටල ගති මෙන්න මේවා ටික තමා විසින් තමාව දකලා හදාගන්න. මොකද මේවා තමා ඔබගේ සියලුම ශීලයන් ඔබගේ සියලුම බලයන් විනාශ කළා දාන දිලීර නොහොත් බැක්ටීරියා මෙන්න මේවා.